දෙමඩකොටේ දුම්රිය අංගණයේ රැගෙන ආ රුහුණු කුමාරි දුම්රිය එම පරිශ්‍රයේ තිබූ පෙරණි ගොඩනැගිල්ලක ගැටි ගොඩනැගිල්ලට දැඩි අලාභාන සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පවසුවේ ෂන්ටින් වේදුරෙක්කු දුම්රිය එහා මෙහා කිරීමේදී එම ස්ථානයේ පැවති සීමිත ඉඩකඩ හේතුවෙන් දුම්රිය පාලනය කරගත නොහැකිව අනතුරු සිදුව ඇති බවයි. නීතිජඹුරු පිරිස කොළඹ ප්‍රධාන මහේස්වාද අධිකරණයේ ඉදිරිපිට අද දහවල් සාමකාමී විරෝධතාවක නිරත වුණා. ඒ රාජ්‍ය රහස් පනත ප්‍රකාරව කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට එරෙහිව සහ එම පරිශ්‍රයේ ගැසට් නිවේදනයෙන් ඉවත් කරන්නයි රජයට බල ක්‍රමය. ජෛල ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද බොට්ටලින් ලැබුවා. මෙම ආයතනයේ හරහා යුරෝපීය රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කිරීම බවට ලද පැමිණිලි අනුව වැටලීම සිදු කර ඇති අතර එහි සේවකීන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. මම ලක්ෂ 10ක් දීලා තියෙනවා. ලක්ෂ 8ක් වෙලා වෙනකන් මුන්ට සල්ලි දුන්නා. මේ විදහාල ලොගෝන් නැගිල්ලක් අරගෙන මේ වගේ දේවල් පවත්වනකොට අපිට කියන්න පුළුවන්ද මේ වගේ මේ කෙනෙක් කියලා? හොර ඒජන්සියක් මේක. කෝල් ගත්තා ට්‍රාන්ස්ෆර් කරන්න. මැසේජ් එකක් දැම්ම ඒ රිප්ලයි නෑ. ඔෆිස් එකේ නාලා ඔෆිස් එකේ කවුරුවත් නෑ. ගේට්වෙන් අපි ඇතුළට ගන්නෙත් නෑ. මඩකලපුව වවුන්තිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිටිතබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරිදුන ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සිව් දෙනෙකු ඊයේ අපමත මුදාහැරුණා. සහරන් හෂිම්ගේ වේදුරු ලෙස ක්‍රියා කළ තැනැත්තාද එහි වන අතර ඔවුන් අපමත මුදාහැරුණේ වසර 3කට පමණ පසුවයි. දේවතු ආශ්‍රිතව සැරිසරන වල් ඌරන් ඇතුළු වනසතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් සවිකරන ලද හක්කපට සාහාරයටගත් සුනකෙක්ව මිය යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිදුවීම වාර්තා වන්නේ හැටන් දික් ඔය ප්‍රදේශයෙන්. දමුල්ල ඉනාමලුව සේරුගස්සෑය ප්‍රදේශයේ ගිවත්තක අඩි 45ක ගැඹුරු ලිඳකඩ වෙඩි සිටි වන අලියා පැය 23ක මෙහෙයුමකින් පසු අද අලුයම ගොඩට ගෙනුණා. ඒ වනජීවී නිලධාරීන් පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්වයි. ඇස්සේ මරණ හොඳට අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි